අපි අපගේ මීති මහනාතන් වහන්සේට වන්දනා කරමු. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ ෂඩ් අභිඥාලාභී චතුපටි සම්භිදාලාභී අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම මින් වසර 2326කට පෙර පොසොන් පුන් පොහෝ දිනක මේ ශ්‍රී ලංකාවට වැඩම කොට වදාළසේක. රම්බඳුනක බහාලෝ සිංහතෙ ලක්සෙයින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිය නිකෙලෙස් හදමඩල නැමැති සොඳුරුරන් බඳුනෙහි තථාගත ශ්‍රී සද්ධර්මය නැමැති විස්මිත සිංහ තෛලය බහාගෙන මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩිසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේම එකල අපගේ මහරජුව සිටි දෙවන පෑතිස් නිරිඳානන් උතුම් තිසරණ සහිත වූ පංචශීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසක භාවය අප රජතුමාට ලබා දුන්සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබලන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී චතුපටි සම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේලාගෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපය බැබලී ගියේය. පවිත්‍ර වූ සීලයෙන් සුසෝභිත වූ සම්මා සමාධියෙන් සුපහන් වූ නිමල ප්‍රඥාවෙන් ප්‍රභාස්වර වූ
මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝරත්නයෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපය බැබලී ගියේය. තවද ඉතා සිල්වත් වූ ගුණවත් වූ මනා නුවණින් යුක්ත වූ මහා ත්‍යාගී වූ බුද්ධ ශාසන මාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන්ද අපගේ ලංකාද්වීපය බැබලී ගියේය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදු සසුනේ පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරියව සිටි සංගමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ටද මේ ගෞතම බුදු සසුනේහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂූන් වහන්සේලා හට කටපාඩම් කරවා එහි අර්ථ කථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මග නොසිඳී පවත්වනු පිණිස භානක පරම්පරාවන්ට භාරකොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේලාහට උරුමකොට වදාළ සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප භාග්‍යවතුන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරි ලක්බිමට වැඩම කරවාගෙන අවුත්
අනුරාධපුරයෙහි රෝපණය කරවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද රැකවරණය අප මව්බිමට ලබා දුන්සේක. එමෙන්ම ලංකාවාසීන් හට උතුම් බෝධි වන්දනාව තුළින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නටද අවස්ථාව සලසා දුන්සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තෞතිසාවේ සිළුමින සෑයෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි වැඩම කරවා. ථූපාරාම සෑ රජුන් තුල නිධන් කරවා. ලංකාවාසීන් හට උතුම් සර්වඥ ධාතු වන්දනාවත් ස්තූප වන්දනාවත්තු ගන්වා. බොහෝ පින් රැස් කර ගැනීමට මග සලසා දුන්සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නොදැන සිටි භාග්‍යවතුන් වහන්සේගේ ලංකා ගමනයද වදාළසේක. අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකා ගමනය වන මහියංගනයට වැඩම කිරීම ගැනද දෙවනුව නාගදීපයට වැඩම කිරීම ගැනද තුන්වෙනුව කැලණියට වැඩම කළ ගමනේදී සමනොල කඳු මුදුනට වැඩම කොට උතුම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම ගැනද ලංකාද්වීපයෙහි ස්තූප තැනවෙන ඒ තන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳ ලංකාද්වීපයට ආශීර්වාද ආරක්ෂා කොට වදාළ කරුණද අපට පහදා දුන්සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම පමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කෝනා ගමන කාශ්‍යප යන පෙර සම්බුදු රජාණන් වහන්සේලාද මේ ශ්‍රී ලංකාවෙහි සිය බුද්ධ ශාසන පිහිටුවා වදාළ කරුණ ගැනද
අපට වදාළසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයෙහි මහමෙවුනා වනෝද්‍යානයෙහි මහවිහාරය පිහිටුවා භික්ෂු සංඝයාගේ සීමාමාලකය පිහිටන තැනද සංඝයාගේ ගිනිහල්ගෙයි පොකුණද පිහිටන තැනද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැනද සංඝයාගේ මහා උපෝසථාගාරය පිහිටන තැනද සංඝලාභය බෙදන තැනද සිව් දිසාවෙන් දම්පැන් ගෙනවුත් සංඝයාට බෙදන තැන වූ චතුස්සාලාව පිහිටන තැනද රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන තැනද සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව සලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මැනවින් ස්ථාපිත කළසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තිස් දෙහැවිරි දිවියෙහිදී ලංකාද්වීපයට වැඩම කොට වදාළසේක. 80 වැනි වියෙහිදී පිරිනිවන් පානා මොහොත දක්වා ලංකාද්වීපයෙහිම වැඩවාසය කරමින් අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අකුරෙන් අකුර වචනෙන් වචනය පදයෙන් පදය ඡේදයෙන් ඡේදය නිවැරදිව අපට උගන්වා නවාංග ශාස්ත්‍රු ශාසනයෙන් සමලංකෘත වූ පරියාප්ති බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයෙහි බැබළ වූසේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂූන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්ද ඉන්ද්‍රිය සංවර සීලයෙන්ද ප්‍රත්‍යසන්නිසිත සීලයෙන්ද ආජීව පාරිශුද්ධි සීලයෙන්ද සුසිල්වත් කරවා දුතාංග සමාදන් කරවා ප්‍රතිපත්ති සාරයෙහි පිහිටුවා අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටුවා සමථ විදර්ශනා මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනයද මේ ලංකාද්වීපයෙහි බැබළ වූසේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුලම ලංකාවාසී සිංහල භික්ෂූන් වහන්සේව මනාකොට පිහිටුවීමෙන් ඒ ධර්මයේ හැසිරීමෙහි ඵලවසයෙන් සෝවාන් මාර්ග ඵල සකදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල අරිහත් මාර්ග ඵල යන උතුම් ශ්‍රමණ ඵලයන් ලබා දී ප්‍රතිවේද බුද්ධ ශාසනයද ලංකාද්වීපයෙහි බැබලෝසේක සාදු සාදු මෙසේ මේ ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන්ව ගෞතම බුදුසසුනේහි මනාකොට පහදවාලු ඒ ගෞතම බුදුසසුනේහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබා දුන්නා වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සිංහල ජාතියෙහි පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්ය පාදයන් වහන්සේ වනසේක ඒකාන්ත වශයෙන්ම සිංහල ජාතිය සුවපත් කළ අපගේ මහා උපාධ්‍යායන් වහන්සේ වනසේක සිංහල ජාතියට ශාස්තෘන් වහන්සේ නමක් බඳුව ශාසන දායාදය ලබා දුන්හෙයින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අපට අනුබුදු වනසේක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය බැබළ වූ සුන්දර හිරුමඩල වනසේක ශ්‍රී ලංකාද්වීපය වෙලාගෙන සිටි යක්ෂාන්ධකාරය දුරු කළ මහා පුන්සඳ මඩල වනසේක මේ සිංහල ජාතිය ලෝකයෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කළ මහා ගුණවතානන් වනසේක සිංහල ජාතියට අභිමානය ලබා දුන් ධෛර්යය ලබා දුන් වීරිය ලබා දුන් සීලය ලබා දුන් ගුණය ලබා දුන් සියලු සසුන් දායාද ලබා දුන් අපගේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ වනසේක ඒකාන්ත වශයෙන්ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ
විතරාගේ උසේක විත දෝසී උසේක විත මොහි උසේක ඒකාන්ත වශයෙන්ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපට පිළිසරණ දුන්සේක. ඒ මිහිඳු මහරහතන් වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපගේ සිංහල ජාතියේ පිනට පහළ වූ අපගේ පරම පූජනීය වූ මුල්ම ආචාර්ය පාදයන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපගේ සිත කය වචනය යන තුන්දොරින් දැන හෝන දැන හෝ යම් වරදන් සිදුවී ඇත්නම් අපගේ මහා කලන මිතුරන් වහන්සේ වන මහා ධර්මාචාර්යන් වහන්සේ වන විස්මිත ධර්ම දූතයන් වහන්සේ වන මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අපට සමාව ලැබේවා. දෙවනුවද අපට සමාව ලැබේවා. තෙවනුවද අපට සමාව ලැබේවා. පරම පූජනීය වූ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවාසී සිංහල ජනතාව කෙරෙහි පතුරවන ලද අනුකම්පාවේ සත්‍යානුභාවයෙන් මේ ශ්‍රී ලංකා දීපයෙහි ගෞතම බුදු සසුන බොහෝ කල් සුරකේවා. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල ජාතිය කෙරෙහි දක්වන ලද මහා අනුකම්පාවේ සත්‍යානුභාවයෙන් මේ සිංහල ජාතියද උපද්‍රව රහිතව බොහෝ කල් වැඳබේවා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සිංහල ජාතිය කෙරෙහි දක්වන ලද මහා අනුකම්පාවේ සත්‍යානුභාවයෙන් අපගේ සිංහල ජාතියත් ගෞතම බුද්ධ ශාසනයත් මාතෘ භූමියත් ආරක්ෂා කළ හැකි, දියුණු කළ හැකි, රැකවරණ ලබා දිය හැකි, යහපත් රාජ්‍ය පාලනයක් පහළ වේවා. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුකම්පාවේ ආනුභාවයෙන්
අපගේ මාතෘ භූමියද සිංහල ජාතියද බුද්ධ ශාසනයද මේ පත්වී තිබෙන දුෂ්කරතාවයන් මගහැර මිසදිටු බලබිඳලා ගෞතම බුද්ධ ශාසනයේ නිර්මල සම්මා දිට්ඨියේ ආනුභාවය සමතන පැතිරේවා ව්‍යාජ රහතුන්ගේ ව්‍යාජ මගඵල ලාභීන්ගේ ව්‍යාජ ධර්ම දූතයන්ගේ මිසදිටු කුමන්ත්‍රණ දුරු වේවා මේ ගෞතම බුදු සසුනේ යහපත සලසා ගැනීම පිණිස අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල ජාතිය කෙරෙහි දක්වන ලද මහා අනුකම්පාවේ සත්‍යානුභාවයෙන් චිරාත් කාලයක් ගෞතම බුදු සසුන බැබලේවා චිරාත් කාලයක් ගෞතම බුදු සසුන බැබලේවා චිරාත් කාලයක් ගෞතම බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු